අපේ දෙහි ගහය දැන් දෙහි පිරිලා මේක මේක දෙහිත් නෙවෙයි මේකට කියන්නේ ලෙමන් කියලා. දෙහි සාමාන්‍යයෙන් ඉදුනහමත් කොළ පාටයිනේ. අච්චාරුවක්වත් දාන්න ඕන. අච්චාරුවක් දාන්නත් ලොකු ලොකු භාජනයක් ඕන බලන්න ඕන. මේ නැත්තම් අපරාධ මේක නාස්ති වෙලා යනවා. මේ අපි බලමු මේකෙන් මේ ඩ්‍රින්ක් එකක් බීමක් හදාගෙන බිව්වොත් මොකද වෙන්නේ කියලා. ඒ වගේම තමයි මේකත් මේක මේ දොඩම් දොඩනුත් ගොඩාක් හැදිලා තියෙනවා. නමුත් දොඩම් මට බොන්න බෑ කොහෙත්ම. එක සැරේට සීනි මට්ටම උඩ යනවා. ඉතින් භාගයක් විතර නම් ගන්න පුළුවන් ඒ වුණාට. දැන් බලමු දෙහි බීලා මොකද සීනි මට්ටමට උනේ කියලා. වැඩි වුණා නම් වෙන්න බෑ. මේක අග ඇති මේ වීඩියෝ එකේ සව් කොහොමද සීනි මට්ටමට බලපාන්නේ කියලා. සව් වල ගොඩක් ඇන්ටිඔක්සිඩන්ට්ස් තියෙනවා. නමුත් ඒකේ තියෙන්නේ ගොඩාක්ම කාබෝහයිඩ්‍රේට් තමයි. ඒකෙන් 84% කාබෝහයිඩ්‍රේට්. ඒක නිසා ඒක එච්චරම ඉතින් හොඳම එකක් නෙවෙයි. නමුත් ඉතින් ඉඳහිට පොඩ්ඩක් මමත් බොහොම ආසා එකක් තමයි ඉඳහිට පොඩ්ඩක් ගන්න. ඉතින් සීමිත මට්ටමකින් ගන්නවා නම් ප්‍රශ්නයක් නැහැ. එහෙම නැතුව ඉතින් .7 එච්චර අඩුවලා නැහැ. තිවිච්ච ගානම් වගේ තමයි. ඉතින් ඒක අඩු වෙන්න නම් ඉතින් ටිකක් ව්‍යායාමයක් කරෙන්න ඕනේ. ඕකේ. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. මං ගාන දාන්නම් මෙතන. Thank you very much. මේක බැලුවට මේ සව් ගැන තියෙන වීඩියෝ එකත් බලන්න. ඒ වගේ තව සුදුසු ඔබට සුදුසු වීඩියෝ එකක් ඇති මෙතන. මගේ channel එකට subscribe කරන්න, මගේ video එකට like එකක් දාන්න. Thank you very much.